नमस्कार वे वादम समदा सदहम शरणयामि। नमस्कार वे पासम रुवनत समदा मा संग शरणयामि। नमस्कार वे भातुनुरुवनत समदा तिसारण शरणयामि। यमिक्लुवेसुपद्मोनं एहमबुतुहिमि शरणगियो। यमिक्लुवेसुपद्मोनं एहम सदहम शरण गियो। यमिक्लुवेसुपद्मोनं एहम मा संग शरण गियो। यमिक्लुवेसुपद्मोनं एहम तिसारण शरण गियो। यमिक्वनाइ दुख्न सुओनं एहम बुधुइमि शरण गियो। यमिक्वनाइ दुख्न सुओनं एहम सदहम शरण गियो। यमिक्वनाइ दुख्न सुओनं एहम महासंघ शरण गियो। यमिक्वनाइ दुख्न सुओनं एहम तिसारण शरण गियो। सौसतबुतुहिमि शरण गोसिन् सैम दुखिन्मिदिसुवपत्न्देवा। सौसतसदहं शरण गोसिन् सैम दुखिन्मिदिसुपद्मेवा। सौसतमासंग शरण गोसिन् सैम दुखिन्मिदिसुपद्मेवा। सौसततिसारण शरण गोसिन् सैम दुखिन्मिदिसुपद्मेवा। साधु साधु साधु। पिंगात्मे अददिदास विश वर्षे इल्मास उन बहु दिन आए शासन इतिहास तावटिना सिद्धि रसा सिद्धुवेच्च पोवे दवसा බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මදූත කණ්ඩායම පිටත් කර යවුවා 69ක් රහතන් වහන්සේලා. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මහණෙනි සද්ධර්ම චාරිකාවිය දෙන්න දෙදෙනෙක් එකමග නොයන්න 69ක් පමණක් හිටපු නිසා එක පාරක එක නමක් වඩින්න කිව්වා. එම ඒ 69 පිටත් කරලා යවලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා ගයා තීර්ථයේ. උරුවෙල් කාශ්‍යප කියන ජටිලයා වාසය කරපු ආරාමයට. එහිදී දහස් ගණන් ප්‍රාතිහාර්ය පෙන්නලා දමනය කරගත්තා මේ උරුවෙල් කාශ්‍යප.
ඒ ජටිලයා ප්‍රධාන 500ක් ගෝලය සාසනය පැවිදි වෙලා පැවිදි වුණා. ඒ අයගේ ජටාමඩලු දැකලා ගඟේ යටකොට සිටපු නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යපත් සපිරිවරින් ඇවිල්ලා ඒ අයගේ ශිෂ්‍යයොත් එක්කම පැවිදි වුණා. සියලු පිරිස 1000ක්. මේ 1000ක් ස්වාමීන් වහන්සේලාට ආදිත්ත පරියාය කියන සූත්‍රය දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ඒ සූත්‍රය කෙටියෙන් අපි ගත්තොත් සඳහන් වෙන්නේ, මහණෙනි, ඇස ගිනිගත්තේය, රූපය ගිනිගත්තේය, චක්කු විඥාණය ගිනිගත්තේය. ඒ කියන්නේ මේ ඇස ගිනිගෙන තිබෙනවා, ඇවිලෙනවා. මොකද ඇසින් දුක ලැබෙනවා, රූප දැකලා ඇසින් ඒ රූප නිසා ඉතින් දුක් විඳිනවා. ඒ නිසා ඇස ගිනි ගන්නවා, කන ගිනි ගන්නවා, ඇවිල තිබෙනවා, ශබ්ද ගිනි ගන්නවා. ඉතින් ශබ්ද නිසාත් හිත අවුල් වෙනවා, දුකට වැටෙනවා, රාග ද්වේෂ මෝහ ඇති වෙනවා. නහය ගිනි ගත්තේය, ගඳ සුවඳ ගිනි ගත්තේ. නාසයේ ඇති වෙන ගඳ සුවඳ ස්පර්ශ නිසා දුක හට ගන්නවා. දිව ඇවිලුනේ නැත්තම් ගිනි ගත්තේය, දිවට දැනෙන රසය ඇවිලුනේ. දිව ගිනි ගත්ත කියන්නේ දිවෙන් දුක ඇති වෙනව, රස තෘෂ්ණාව ඇති වෙලා ඒ තුලින් දුක හට ගන්නවා. කය ගිනි ගත්තේ ඇවිලුනේ, කයට පහස ලැබිලා ඒ තුලින් කය නිසා දුක වෙනවා, දුක් ලැබෙනවා, විගිනි ගත්ත වෙනවා. ඔන්න ඔය දේශනාව අහලා ඒ ආදීනව දැනගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සෝවාන්, සකදාගාමි, අනාගාමි මාර්ග පිළිවෙලින් ගිහින් අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් වුණා. දහසක් ජටිල ස්වාමීන් වහන්සේලා. ජටිල කියන්නේ පුරාණ ජටිල, ජටාදරවෝ කියන එකනේ. ඔයා ඔලුව උඩින් ජටාවක් බැඳන් ඉන්න ඇති කියන ජටිල. අදත් ඉන්නවා, අද පංජාබ් කියන ප්‍රාන්තේ තම සම්පූර්ණයෙන්ම ඉන්නවා ඒ පිරිමි අය, ජටාවක් බැඳන් තමයි ඉන්නේ. ඉතින් ඒක එදා ඉඳලා අපුරුද්දක් ඉන්දියාවේ, ලංකාවේත් අඩුයි. නමුත් අපිට මතක අපේ සීයල එහෙම ඔය ජටාවක් බැඳ ගන්නවා එළියට යනකොට අවුවෙන් බේරෙන. ඒ ජටිලයන් දහස දමනය කළා රහත්තුනිත් අද වගේ ඉල්බුන් බොහෝ දිනයකයි සාදු කියලා පිළිගම්. අනතුරු අපි සීකරන්න ඕනේ මේ කත්තික මාසේ, කඨින මාසේ. වප්පෝය දවස ඉඳන් ඉල් පෝය දවස දක්වා මාසේ තමයි කඨින සිවුරු පූජා කරන්න පුළුවන් මාසේ. ඒ මාසෙත් අද තමයි අන්තිම දවස, අද විතරයි පූජා කරන්න පුළුවන් කඨින චීවරයක්. ඉතින් විහෙරගලාරණ්‍ය සේනාසනේ කඨින පූජාව ඊයේ දවස් සිදු වුණා. කඨින චීවරේ මේ වම් පැත්තේ තියෙනවා, ඕනෑ කෙනෙක් ඇවිල්ලා අත ගහලා වැඳ ගන්න පුළුවන් දවසේම තියෙනවා. දෙක දෙක සතුටු වෙන ඊයෙන්න බැරි වෙච්ච අයට ඔන්න අද අවස්ථාව ලබා දෙන්න මම හිතුවා. ඒ අයටත් සාදු කියලා අනුමෝදන් වෙන්නත් පුළුවන්, චීවරය දැකලා අත ගහලා වන්දනා කර ගන්න පුළුවන්. මේ කඨින චීවර පූජාව මහත්ඵලයි, මහානිසංසයි. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පහකින් නිදහස් වෙන්න ලැබෙනවා මාස පහකට. මේ ආනිසංසයෙන් කඨින චීවරය පිළිගත් භික්ෂුවටත් ඒ ආනිසංස අනුමෝදන් වෙච්ච වස් ශික්ෂාපදය රැකගත්. මොකද්ද වස් ශික්ෂාපදය? කවුරුත් අහලා තියෙන නේද මොකද්ද කාරණේ? සිල්සෝ සිල්පදය මොකද්ද කියන්නේ? දවස් 7කට මෙහා විහාරයට එන්න ඕන ගමනක් ගියොත්, ඒ යන ගමනත් අදිෂ්ඨාන කරලා යන්න ඕන මං දින 7කින් නැවත එනවා කියලා. ඔන්න ඔක තමයි සතිකරණය කියන්නේ. ඒක කඩාගත්තේ නැති, ඒ කියන්නේ සිහිය තිබුණු කෙනා තමයි වස්සාපදය. ඒකෙන් තව අර්ථයක් වෙනවා, එහෙම හිතනකොට සිහිය ඇති වෙනවා නේ. ගමන යනකොට සිහියෙන් තමයි ගමන යන්නේ. ඒකට කියන සතිකරණය, සිහි කොට යන්න ඕනේ. එහෙම කරලා ආරක්ෂා කරගත්තු ස්වාමීන් වහන්සේලාටත් අර මාස පහ ඉස්සරහට මැදින් පොය දක්වා ආනිසංස පහක් තියෙනවා. ගිහි පින්වතුන්ලාට අනන්ත සසරේ සක්විති රාජ්‍ය ලැබමින් නිවන් දකින්න හේතු වෙන අප්‍රමාණ වර. සදහම් වෙන්නේ ඉදිකටු වාරයක් ගානේ සක්විති රාජ්‍ය ලැබෙනවා කියලා. අනේ වටිනා කියන පින්කමේ අවසාන දවස ආදායි. ඒ වගේම පසුවස් සමාදන් වෙච්ච භික්ෂුවගේ පසුවස් පවාරණය වෙන්නේ තිල් පොය දවසේ. එසේම මේ ඉල් පොය දවස තවත් සිද්ධියක් වුණා. එතම වප් පොහය දවස. ඒ වප්පුන් පොහෝ දවස තමයි තවුත්සා භවනේ වස් සමාදන්ව සිටපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතුරුවන් නිමගකින්
දේවරෝහණ පූජාවෙන් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පූජා මැද්දේ ඉනිමන් තුනකින් රන්නිනි මගින් දෙවියෝ බහිනවා, රිදීනි මගින් බ්‍රහ්මයෝ බහිනවා. යොදුන් 84,000කට වඩා දිගයි. මෙන්න මේ ඉනි මගින් බහැපු වෙලා විසාරි පුත්‍රයන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අහන් ඉඳලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ දහසක් පිරිස සමග දා පැවිදි වෙලා තියෙනවා වප්පුන් පොව දවසේ. එසේ පැවිදි වෙච්ච මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් කළා අරිය මෛත්‍රී ස්වාමීන් වහන්සේ නමින්. උන්වහන්සේට ලැබුණු දුහුල් වස්ත්‍ර දෙකක් අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේට පූජ කළේ. වියනක් ලෙස බැඳා තිර කපලා ඒ තිර වශයෙන් එල්ලුවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිස මැද්දේ වැඩ ඉඳගෙන මතු මේ භද්‍ර කල්පයේ අවසාන බුදුරජාණන් වහන්සේ වෙන්නේ මෙන්න මේ කියන ස්වාමීන් වහන්සේ කියලා විවරණ ලබා දුන්නා. මතු මෛත්‍රී නමින් ලෝතුරා බුදු වෙලා කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් සත්වයෝ සසරින් එතර කරවන්නේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා විවරණය ලබා දුන්නා. කේතුමති නුවර ඉපදෙන බව අවුරුදු 80,000ක් ආයුෂ තියෙන කාලේ. අවුරුදු ඊයන් 80,000ක්. ඒ තරම් ආයුෂ වැඩි කාලයක තමයි ඉපදෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන්න ඕන අපර නිවන් අවබෝධ නොවුනොත් ඒ බුදුරජාණන් වහන්සේගේ සසුනේ අපටත් ඉපදෙන්න පහළ වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතෙන්දිත් ධර්මය අහලන ශක්තිය තිබුණොත් නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. සමහර හාමුදුරුවෝ බයිනෝ ඉතින් මෙතේ බුදුන් ප්‍රාර්ථනා කරනවා අරකයි මේකයි කියලා. නමුත් අපි ඉතින් අවබෝධයකින් ඉන්න ඕන. ඉතින් ඔය කිව්වට නිවන් දකින්නේ නැහැ අන්තිමට මෛත්‍රී සාධනින් නැති වෙන ඔය කතාවලට සාධුකාර දෙන්න ගියොත් අපිට නේද එපා කියන්නේ වට. ඒ නිසා ඒවා වලට අහු වෙන්න එපා. ඒ වැඩිපුර හිත පහදවන්න ඔය කියන්නේ මිනිස්සුන්ගේ හිත පහදව ගන්න මේ හාමුදුරු ස්පිරිට් හාමුදුරු කෙනෙක් මොකොත් කෙලින්ම නිවන ගැනමයි කතාව. ආයි බුද්ධ ශාසනයකටවත් යන්න අපිට දෙන්නේ හරි ආදරය අපිට. එහෙමද? නෑ නඩියා කොහොම සැරටකෝ මිනිස්සු දැන් ඉන්න මෝඩ මිනිස්සු පැහැදෙනවා. එහෙම කන්නේ නෑ. දැන් ඔච්චර කෑ ගැහුවයි කියලා දැන් නිවන් දකින්න අඩුයි. ලේසි නෑ වැඩේ. ඒ නිසා දැන් පාරමී ධර්ම පුරන් යමු. අපි උත්සාහ කරනවා නේද? භාවනා කරනවා නැත්තේ නෑ. නමුත් අපි අවබෝධයෙන් ඉන්න ඕන මෙතන වැරදුනොත් තව තැනක් තියෙනවා. අපි අතමානේ තියෙන අපිට නමක් හරි තියෙනවා දැන්. සමාන කාලවල අසංඛ්‍ය ගාන කල්ප අසංඛ්‍ය ගාන බුද්ධ ශූන්‍යයි. බුදුවරු පහළ වෙන්නේ නෑ. ඉතින් මේ කල්පේම තව බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඔන්න පහළ වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා දෙව්ලොව ඉඳන් හරි බඹලොව ඉඳන් හරි මනුලොව ඉඳන් හරි අපටේ බුදුබණ අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර එතනදිත් අවබෝධ වෙන්නේ නැති වෙයි මට පේන හැටියට. ඒ කියන්නේ එතෙන්දී අවබෝධ කරන කණ්ඩායම් දැන් සූදානම් වෙලා ඉන්නවා. අපි තාම සූදානම් මදි. ඒ නිසා තව යන්න වෙනවා. ඇත්ත කතාව කිව්වම බය වෙනවනේ. ඒක වැඩි හාමුදුරුවෝ කියන්නේත් නැහැ. ඔක කොලේ වාලා තමයි ගහන්නේ. ඒ කියන්නේ ඊට කලින් පුළුවන් කියලා කිව්වම තවත් සතුටුයිනේ. නමුත් අපි කියන්නේ ඊටත් වඩා කල අපිට සසර යන්න වෙනවා. මේ කඩෙන් බඩු ගන්නවා වගේ නිවන් දකින්න බෑ. එහෙනම් අවුරුත් කරයි. එහෙම නැහැ. හොඳට ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු කරගෙන නේද? දැන් නිවන් දකින්න පුළුවන් ද කියලා අපිම පරිශ්‍රණයක් තියමු ඕන. අද පැයක් දෙනවා. පැයේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕන. එහෙම හිටිය ඉරක හිටපු කෙනාට අපි විවරණයක් දෙනවා දැන් නිවන් දකින්න පුළුවන් කියලා. ඉන්නේ නැහැ. නලියනවා, කහනවා, ඒ ටැඹරනවා, මෙහෙ ටැඹරනවා. මොන සීයක්වත් පවත්වන්නේ නැහැ වැඩිය. ටිකක් වෙලා ඉදී ඕන. ඒ නිසා ජරමර කරදර අද නෙවෙයි. අද නම් ටිකක් නිවන් දකින්න වගේ පේන සුදු වෙනදන් ඔය ඉන්න නිසා. ගෙදර ගිහින් බලන්න ඕන නිවන මෙයාලගේ. ගෙදර ඇතුළට යන්න හොඳ නැහැ. වැටක් අස්සේ තාප්පයක් අස්සේ ඉඳන් හොරාට බලන් ඉන්න ඕන. එතකොට තමයි හොඳට නිවන. අපි පෙනුනොත් අපිව දැක්ක ගමන් නිවන් දකින්න ලෑස්ති වෙනවා. එතකොට හොයාගන්න බෑ අර අඩුපාඩු ටික. නැත්තම් CCTV හයි කරන්න ඕන. හයි කරලා බලාගෙන ඉන්නවනම් මෙයාලා නිවන් දකීද නැද්ද කියලා. මම මේ කියන්නේ වරදක් නෙවෙයි. අපි දැනගෙන ඉන්න ඕන ඇත්ත කතන්දරේ. බොරු නෙවෙයි. දැන් බොරු කියලා දැන් නැහැනේ. ඒ නිසා සසර ගමනට මග වියද මදා ගන්න, තව ගොඩාක් දුර ගමනක් යන්න තියෙන්නේ. මේක අතරමං වෙන්න බෑ. දාණ දීලා තියාගන්න හොඳට. මොනවද දීලා? දාණ දීලා තියාගන්න. ඒතර කන්න බොන්න අඩුවක් නැතුව, ඈනුන් අරින්න නැතුව, අනුන්ට අතපාන්න නැතුව අර යන ගමන යන්න පුළුවන්. සිටු සම්පත්, රාජ සම්පත්, මහේසාක්‍ය සම්පත් ලබාගෙන. මොනවා ලබාගෙන? සිටු සම්පත්. එපාද? හොඳයි. තියෙනම් හොඳයි. රජ සම්පත් ඒත් හොඳයි. සක්විති රජකම ගොඩක් හොඳයි. ඒ නිකන් රජකමට වඩා සක්විති රජකම ගොඩක් වටිනවා. දැන් නිකන් රජ කෙනෙක්ට මිනිහ මරන්න වෙනවා, මිනිස්සු මරන්න වෙනවා.
හැබැයි සක්විති රජ කෙනෙක්ට මිනිස්සු මරන්න ඕනේ නෑ, යුද්ධ නෑ, කලකෝලාහල නෑ, සිතුව පැතුව සම්පත් පහළ වෙනවා, ලැබෙනවා, ලබා දෙන්න ගෘහපතිවරු ඉන්නවා, ආයි මහන්සි වෙන්න ඕනේ නෑ, අහසින් ගමන් කරන්න පුළුවන්, පුතුන් දහසක් ලැබෙනවා, විසෝවරු 84,000ක් ලැබෙනවා. කීයක්ද? 84,000. අගවිසාවක් වෙනම ඉන්නවා. අනිත් අය ඉන්නේ පිරිවරට. හොඳ, දැන් බය වෙන්නේ 84,000 මොනව කරන්නද කියලා. ඒ 84,000 ඉන්නේ ලස්සනට. එතකොට ඇසුරු කරන්නේ එක බිරිඳ. අයියා තමයි අග විසෝ. දැන් සක්විති වෙනවනම් ඒ කාලට පතන්න ඕන අගවිසෝ වෙන්න ලැබේවා කියලා තමයි පතන්න ඕන. කවුද? උපාසිකාවරු. නැත්තම් වැඩක් නැහැ. අගවිසෝ. දැන් මේවා ලැබෙනවා. මේවා ලැබුණොත් සසර ගමන සැපයි, නොලැබුණොත් දුකයි. නිරයට ගියොත් දුකයි. නිවන් දකිනා ජාති දක්වා නිරයට යන ලැබේවා කියලා පතන්නේ නැහැ නේ කවුරු? පතනවද? ඔයි බණ කරත් අහලා තියෙද? දාන දුන්නම ස්වාමීන් වහන්සේලා පින් දෙනවද නිරයට යන ලැබේවා? නැහැ. නිවන් දකිනා ජාති දක්වා සුවසේම නිවන් මඟ දියුණු කරගන්න ලැබේවා කියලා කියනවා. ඉතින් වඩා හොඳ නම ඉස්සර නම් කියනවා දිව්‍ය මානසික සැප කෙලවර. දැන් අර කට්ටිය බය නිසා කියන්න බයයි. දැන් කියන්නේ සමහරව උරු බයිනෝනේ ඔයට දිව්‍ය මානසික සැප එක්ක කෙනෙක් බණ කියන ටීවී එකේ අපි කියන එකේ මෙයා කියන්නේ මේ දිව්‍ය ලෝකයේ අක්කරහයක් වෙන් කරගෙනනේ දැන් කට්ටිය ඉන්නේ කියලා. එහෙමයි නිතරම කියන්නේ. නමුත් ඒ හාමුදුරුව සෝවාන්ලා හිටියත් එයාටත් යන්නේ කොහෙද? ඒ දිව්‍ය ලෝකෙටම. ඒ අක්කරහය නම් මදි. යොදුන් 100ක්වත් ඕනේ. අක්කරහය මොනව කරන්නේ? එනවා, ඒව ලැබෙනවා. ඒව ඇති ඔළුවෙන් හිටගෙන නැහැ. ඒකවත් ලැබෙනවා නැහැ, නැත්තේ නැහැ. නමුත් ඉතින් දැන් ඔහොම කිව්වම වෙන්නේ මොකක්ද දන්නවද? ඔය සමහර පිරිසක් පැහැදෙනවා. මේ හාමුදුරු දිව්‍ය ලෝකෙ වචන්න දෙන්නේ අපිට. කෙලින්ම නිවන් නේ. දැන් මන් දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා, නිතරම කියන්නේ මස් මාළු කන්න එපා. මොකද කියන්නේ? මස් මාළු කන්න එපා. හැබැයි කුකුල්ලෝ රෝස් කරගෙන වළඳන්න. මොනව කරලා? රෝ ටීවී එකේ කියනවා මස් මාළු කන්න එපා, බොක්කේ මොන කියන්නේ දඩ මස් අක්කේ බුදුරැස් කියලා කියනවලු. ඉතින් දායක සභාවේ මහත්තුරුම කියනවා හොඳට වළඳනවා හාමුදුරුවනේ, කුකුල් මස්මයි වළඳන්නේ කියනවා. හැබැයි බනට කියන්නේ මොකද්ද? ඔක් කරන්න බැරියව නොකිය ඉන්නවනේ තමන්ද. හැබැයි දැන් චරිතය මොකද වෙන්නේ එතකොට? මෙයා යථාවාදී තථාකාරීද? නෑ, තථාකාරී නෑ. ඒ කියන්නේ රෑඩනියල් දවල් මීගෙල්. ඉතින් අපි උනත් කියන්න ඕනේ අපිට කරන්න පුළුවන් පරිමාණයෙන් විතරයි. ඊට වැඩිය කියන්න බෑනේ. ඒ නිසා මෙතන මේක දැන් බලන් යනකොට හැමෝම කරන වැඩක්. ගොඩක් හාමුදුරුවෝ රේඩියෝ එකේ ටීවී එකේ බණ කියන අය මේක ට්‍රෙන්ඩින් එකක්. ඒ කියන්නේ නිවන් දකින්න ඉක්මනට පුළුවන් කියන එක. දිව්‍ය ලෝකෙ යන්න ඕනේ නැහැ කියන එක තමයි ගොඩක් අය කල්පනා. නමුත් සත්‍ය වාසියෙන්ම බැලුවොත් සසර ගමන ගැන අපිට පේනවා දිව්‍ය ලෝක යන්නේ එක මනුෂ්‍ය ලෝකෙ සැප ලබන එක වරදක් නෙමෙයි. ඒක ඉතින් අර යන ගමන් පොඩ්ඩක් අපි මොනවා හරි කකා බිබී යනවනේ ගමනක් යද්දුනා නේද? නැද්ද කන්නේ? අයිස්ක්‍රීම් කනවනේ මගදී. නැවතිලා බොනවා මොනවද? බෙලි මල් බොනවා. ඉරුම් කරලා දැක්කොත් ඒක කනවා. දුර ගමනක් යනකොට බලන්න කල්පනා කරන නැද්ද කියලා? ට්‍රිප් එකක් යනකොට. දැන් සසර ගමන යනකොට අයිස්ක්‍රීම් කන්න නැතු යනවද? එහෙම යන්න කියලා තියෙද කවුරුත්? නෑ, මග තොටේදී සැප විඳගෙන යන එක හොඳයි. නිකන් දුක් විඳින්න ඕනේ නෑ. එහෙනම් කොයි වෙලාවකවත් කියන්න එපා මට නම් සිටු සම්පත් එපාය, රජ සම්පත් එපාය, මට හිඟන්නෙක් වෙලා ඉන්න තිබුණොත් ඇතිය කියලා හිතන්න. හිඟන්න දිහා බලන්න. හිඟන්න සැප විඳිනවද? ඔන්න කුඩා වැල්ල හන්දියේ ඉන්න එක හිඟන්නේ දැකලාද? අර රැවුල දිගට බව කොණ්ඩේ කැරලි ගහිලානේ. දැන් ළඟදී එක සැරයක් අල්ලගෙන ගිහිල්ලා මේ මිනිස්සෙක ඕක කැපුවා පොලිසියෙන්. ආයි බෑ. ඔච්චර මෙට්ටි උඩ දියන්නේ නැතුව කූඩල්ලේ තෙන්නම අතෙන්ටම යනවා. ආයි නාන්න ඊට පස්සේ නාන්න නැතුව අර නාන්න නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? කැරලි ගහලා කොණ්ඩේ බද්ධ වෙනවා. කපන්න බෑ, ලේනවා. ඉතින් මේ තරම් දුක් විඳින්නේ ඇයි? කොච්චර අපි උත්සාහ කළත් එයාගේ පාප කර්මය පව් කරලා තියෙනවා නම් පින සැප දෙන්න බෑ යාට. එනිසා අපි නිතරම දකින්න ඕනේ කුසලයේ වටිනාකම. අපි පතනවා හැමදිස්සෙම ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛ පමුච්චතු. මට මේ පින සියලු දුකින් මිදි ආශවශ්‍යය කරගෙන නිවන් දකින්නම ලැබේවා කියලා තමයි අපි අනිවාර්යෙන් පතන්න ඕනේ. හැම පින්කමක්
අවසාන. ඒකෙන් අර්ථවත් කරන්නේ නැහැ ඉක්මනට නිවන් දකින්නවයි කියලාවත් නිවන් දකින්න කම්ම කොහෙවත් යන්නේ නැතු ඉන්නවයි කියන එක. එන ඉතෙක් අපි තේරුම් ගන්න ඕනේ මනුෂ්‍ය ලෝකයේ සපවත් ජීවිත ලබන්නත් දිව්‍ය ලෝකයේ මහා අනුභව සම්පන්න දෙවිවරු බවටපත් වෙන දිව්‍යාංගනාව බවටපත් වෙන්න ඉන් අනතුරුව කවදා නමුත් ලෞතුරා නිවන් දකින්නයි අපිට අවස්ථාව තියෙන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් දාන දීල තියා ගන්න නැත්නම් ඈනුන් ඇරයට තමයි සසරදී ඉන්න වෙන්නේ. කන්න නැතු. කෑම ලැබෙනවා. දැන් අද ගත්තොත් අපිට උනත් එහෙමනේ කන්න ලැබෙනෝනේ. දැන් මේ සාවින්නලට කෑම ඕන තරම් තියෙනවා. කන්නේ. කන්න පින නැහැ නේද? ලැබෙනෝ කන්න විදියක් නැහැ. ඇයි? කන්න වෙලාමදීනේ ඉතින් උදේ 7ට වැළඳුවට බය ආයි තියෙන 11ට. පැය කි. ඔන්න ඔක 4ට විතර දුන්නා නම් ටිකක් වළඳ ගන්න පුළුවන්. නමුත් දැන් තියෙන්නේ කියලා 11ට තියෙන්නේ. ඒස උදේ වළඳපු ටික දිරන්න කලින් ආය වළඳන්න අමාරු නිසා දවල්ට තව ටිකක් අඩුවෙන් තමයි වළඳන්න වෙන්නේ. ඊට පස්සේ තියෙනවා වැලි තලප තියෙනවා අතිරස තියෙනවා කැවුම් තියෙනවා ආස්මි තියෙනවා බල බල ඉන්නවා ඉතින්. බලනවා අත ගහනවා යවනවා. ඒ කියන්නේ වළඳන වෙලාවමදී සහ මේ ඇඟටත් හොඳ නැහැ නේ. ඔච්චර ලැබෙනවා වළඳන්නේ. කිරි ටිකක් ඉතින් වළඳනවා ලැබුණොත් අයිස්ක්‍රීම් ටිකක් ලැබුණොත් වළඳනවා. ඕවා තමයි තියෙන්නේ. ඉතින් දැන් සාමින්නාන්සලට සැපයි කියලා නිතන් ඉන්නේ. එහෙම නිතන් ඉන්නේ නේද? සැපයි තමයි. හරි ඒක ඇත්ත. හොඳයි සාදුකාරයක් දෙන්න. සැප තමයි. හැබැයි කන නිසා සැප නෙවෙයි හොඳේ. කෑම නිසා සැප නෙවෙයි. එහෙම හිතා ගන්න එපා. එහෙම නැති සල්ලි දින මිනිසුන්ට සැප තියෙන්නේ කන නිසා. නෑ මෙතන තියෙන නිරාමිස සුවය. ආමිෂයන් නැති භවයේ සුවයක්. පිරිස නැති භවයේ සුවයක්. බන්ධන නැති භවයේ සුවය. දැන් ඔබට නැත්තේ මොකද්ද? බන්ධන නැති භවයේ සුවේ නැ බන්ධ නැති භවයේ සුවේ තමයි තියෙන්නේ. බන්ධ නැති භවයේ සුවේ නිතරම කෙලවර වෙන්නේ දුකෙන්. දැන් ස්වාමි බාරය බන්ධනේ කොහෙන්ද කෙලවර වෙන්නේ? දුකකින්. කවදාරි දුකකින් නේ. වෙන් වෙන දවසක හොඳට කිරිපැණි වගේ හිටියත් මැරෙන දවසක් එනවනේ. එදාට දුකද නැද්ද? දැන් හොඳට හිටියොත් ගොඩක්ම දුකයි වෙන් වුණා. දැන් රණ්ඩු වෙවි හිටියොත් එච්චර දුක නැහැ වෙන් වුණා. මොකද ඒ වලි දා ගන්න එක දැන් අඩු වෙනවනේ ඊට පස්සේ. නේද? ළමයි බන්ධනේ දුකක්. දැන් ලෝකෙ සලකන්නේ දරුව සැප වශයෙන්. නමුත් පරමාර්ථ වශයෙන් පේන දරුව දුකයි. නන්දති පුත්තිමා පුත්තේහි. ඔය සාමාන්‍යයක වචනයක්. බුදුරජාණන් වහන්සේකට උත්තර දෙනවා සෝචති පුත්තිමා පුත්තේහි. දරුවන් නැත්තා දරුවන් නිසා ශෝක ශෝක කරයි. ගෝවිකෝ ගෝහි තතේව නන්දති. හරක් ඉන්න මනුස්සය හරක් නිසා සතුට වෙනවලු. ඉස්සර මොකද ඉන්දියාවේ ප්‍රධානම ජීවනෝපාය තමයි ගව කර්මාන්තය. කියන්නේ හරක් මරණක නෙවෙයි කිරි ලබා ගන්න. ගවයෝ 1000ක් වගේ ඉන්නව නම් තමයි සිටු කෙනෙක් කිව්වේ ඒ කාලේ. ලංකාවෙත් කාලයක් තිබුණා හරක් ඉන්නව නම් නම්බුවක් තිබිච්ච කාලේ. දැන් ගණන් ගන්නෙ? දැන් ගණන් ගන්නෑ. ඉස්සර තිබුණා නේ. කරත්ත තියෙනව නම් ගොන්නු ඉන්නවන අන්න ගම්බාරයක් කියලා කියනවා. දැන් ඒ ක්‍රමයේ වෙනස් වෙච්ච නිසා අධ්‍යාපන ක්‍රම ආපු නිසා දැන් ඉතින් ටයි එකක් දානව නම් තමයි ගම්බාර මහත්තයෙක්ගේ සලකන්න පුළුවන් නේද? ටයි කෝඩ් දානව නම්. ඒතකොට හරක් ඉන්න කෙනා සතුට වෙනවා කියලා ඒ කෙනා කිව්වා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ගෝයිකෝ ගෝයි තතේව සෝචති. ගවයේ ඉන්න කෙනා ගවයෝ නිසාම ශෝක කරනවා. මොකද්ද මේකේ අර්ථය? තියෙනකන් සැපයි. නැති වුණාම තමයි දුක. ඒ කියන්නේ මේ ඔක්කොම හරකුත් නැති වෙනවා දරුවොත් නැති වෙනවා. හැමදාම ඉන්නවනම් සපයි. අපි කවුරුත් සතුටුයි. එහෙමනම් නමුත් අන්තිමට අපි අකමැති වුණත් පිළිගන්න තියෙන අඳුරු දෙය තමයි තිත්ත ඇත්ත තමයි. අපිට ඒ හැම එකකම අහිමි වීමක් තමයි තියෙන්නේ අවසන් කොනේ. ඒ නිසා ඒක දුකෙන්ම තමයි කෙලවර. ඒ නිසා පරමාර්ථ ධර්මය කියනකොට කියනවා දරුවෝ දුක පිණිසයි. සම්මුතියෙන් කියනවා දරුවෝ සැපයි. ඉන්න එක ළමයි හොඳයි කියනවානේ සැපයි කියන. දැන් ඉස්සර පවුල වල අපිට අපේ ආච්චිලා පවුල හිටිය ළමයි 13 දෙනෙක්. දෙන්නෙක් මැරුණා 11ක් විතර වුණා. එතකොට ඒ ආච්චි සිය දෙන්නම අන්තිම කාලේ එක්තැන් වුණා. අපේ තාත්තගේ අම්මයි තාත්තයි. එතකොට දූලා දෙන්නෙක් සැලකුවා. දූලා මොකද දූලම හිටියා 5 දෙනෙක්. පුතාලා 6 දෙනයි. එතකොට මේ අනිත් අය කසාල වල ගිහින් හිටියා. හැබැයි ගෙදරේ හිටපු දූලා දෙන්නා මොකද කළේ? දිවාරය උපස්ථාන කළා. දැන් ළමයි හිටියේ නැත්නම් කවුද සලකන්නේ? එතකොට එහෙම බලනකොට ළමයි හොඳයි. සැපයි.
හැබැයි ධර්මයෙන් බලනකොට භාවනා මනසිකාරයෙන් බලනකොට පේන්නවන මේක දුකක්. එහෙම හරි සැලකුවේ ළමයි ගොඩක් හිටපුනේ සදැන් අයට එහෙමද? නෑ එක්කෙනයි දෙන්නයි දෙන්නම ගියොත් එහෙම ඉවර එකෙක්වත් නෑ. අර එහෙමගේ තියෙනවා. දැන් අනිත් අය මොකද කරන්නේ? දෙන්නේ සැලකනකොට අනිත් අය ඇවිල්ලා සතියේ සැරයක් බලලා යනවා, සීනි දීලා යනවා, අනිත් ඒවා ගෙනත් දීලා යනවා. එහෙම තමයි කරන්නේ. ඒතොර ඒ දේවල් සම්මුතියෙන් ගත්තම අපි කියනවා සැපයි, පරමාර්ථයෙන් කියනවා දුකයි. පටල ගන්න එපා. ගෙදර ගිහින් කියන්නේ බඹල නිසා මට දුකයි. ගහන්න පටන් ගන්න එපා ළමයින්ට. මේ ඒක ලැබෙන දවසක ලැබේවි. නමුත් සම්මුතියෙන් ඉන්න ඕනේ නේද? දැන් ළමයි පොඩි කාලේ අම්මයි තාත්තයි මොකද මොකද්ද එයාට තියෙන වේදනාව? සැප වේදනාව. ළමයි කතා කරනකොට සැපයි. ළමයි ඇවිදිනව දැක්කම සැපයි. ඒ කුඩා වයසේ තරම් සැපක් ලොකු වුණාම නෑ හැබැයි. නේද? බලු පැටියෙකුන ලස්සන වුණ කාලෙද? පොඩි කාලේ ළමයිත් එහෙමයි. අපේ මේ මේ මිනිස් ළමයිතුත් ලස්සන පොඩි කාලේ, උරුතල් පොඩි කාලේ. ওই උරුතල් ගතිය නැති වෙලා යන අවුරුදු 10 15 20 වෙනකොට ඊට පස්සේ යකෙක් වෙනවා. 20 පැනනට පස්සේ කියන දෙයක් අහන්නේ නැහැ. ඊට පස්සේ අර තිබිච්ච උරුතල් ගතිය නැති. ඉතින් මමත් ඉතින් බැලුවොත් මටත් මීට අවුරුදු 34කට 33කට කලින් මමත් ළමයි තමයි. මමත් උරුතල් කරපු කට්ටියක් හිටියා. දැන් මම උරුතල්ද? නැහැ. අවුරුත් එහෙම තමයි. දැන් ලොකු වෙනකොට ඒ කියන தත්ත්වෙ නැති වෙලා යනවා. හැම හිනාවම්ම කඳුලෙන් අවසන් වෙනවා. හැම සතුටම්ම දුකින් කෙලවර වෙනවා. සියලු එක්වීම වෙන්වීමකින් කෙලවර වෙනවා. දැන් එක් වෙනකොට බලමු අපි දැන් ඔන්න මගුල් ගෙයක් ගමු. දැන් තියෙන මගුල් ගෙවල් ගත්තොත් එහෙම එක් වෙනකොට දුකයි නේ. ලක්ෂ 10යි 15යි වීතම. එතනත් ණය වෙලා. ඊයේත් ඔන්න ගැන්දන් ආවා මේ ගමට මනමාලියේ. ඉතින් මම දකින්නේ කොහෙද පට්ටි බලන ඇති නෑ මේක Facebook එකේ live දුන්නා. මාත් බලන් හිටියා මනමාලිය නැටි. ඉතින් අර බනිස් වලින් කුඩයක් හදලා ඈ කුඩේ හිල් කරලා මන් දන්නේ නැ මොකට කරනවද කියලා. ඉතින් මනමාලිය කුඩේ අල්ලන්න ඕන මනමාලිට. අර අන්දරේ පිළිමේ ගාව බස්සගෙන. ඉතින් රෙද්දක් ඇඳව මනමාලයට. කාටේ? චීත රෙද්ද. ඒක අඳගෙන අර මනමාලිට බොණික්ක කතර දීලා අරක කුඩේ දාගෙන ජෝඩුවත් එක පයින් දැන් එනවා. ඒ ඔක්කොම හොඳයි කියමු ඊට පස්සේ තියෙන මහ ටැටරයක්. ඒක අර නිකන් අසභ්‍ය දේවල්. හොඳ දේවල් නෙවෙයි. ඒවා ඉතින් අර මේ ප්‍රසිද්ධ සමාජ බලන්න හොඳ දේවල් නෙවෙයි. මමත් දැක්කා කරන්න දෙයක් නැහැ. ඒ දැක්කට මොකද හරි හිරිකිතයි මේවා. මොකද රහසෙන් කරන්න ඕනේවා මේ බෝඩ් ගහලා කරන්න ඕනේවා නෙවෙයි. මොන දුකක්ද මේ මුන්ට නිකන් බැඳලා කසාද බැඳලා පාඩු ඉන්න දෙන්නේ. අර එන ගමනේ දුකක් දෙනවා. කොමරි කිලෝමීටරයක් විතර පයින් ඇවිද්දේ. මේ පාර දිගේ එනවා. දැන් අපේ ගමේ මෙතන. ඔව්. දැන් ස්වාමීන් වහන්සේට වාසී මොකෝ මගුල් ගාල වලට යන්න බෑනේ. ලයිව් දුන්නට පස්සේ මමත් බලනවා. ඒත් මම දන්න මොකද්ද තියෙන දුක. අපිට වෙන්නේ ආදීන. දැන් යාළ සතුටෙන් ඕක සෙල්ෆි ගහනවා, වීඩියෝ කරනවා, ගෑනු ටික පස්සෙන් මම කල්පනා හරියට 11යි වෙලා. මම පස්සේ බැලුවේ. 11ට අපි මෙහෙ ලොකු පින්කමකනේ. අපි මෙහෙ දානේ පූජ කරනවා, කටින පූජ කරනවා, බණ අහනවා. හැබැයි මේ ගෑනු උන්දල ටික මේ උඩමල්ල ගමේ මනමාලිය පස්සේ දුවනවා. දැන් කවුද දිනුවේ? මෙහෙට ආපු ටිකද පස්සෙන් දුවපු ටිකද? ඔය මනමාලිගාගේ ඊයේ විතරයි. අද නෑ. අද පරණ වුණා. අද ඉඳන් වලන් හොදයි, රෙදි හොදයි, ඈ වැඩ ඔක්කොම කරන්න ඕන. ඉතින් මේ මුලාවක ඉන්නවා දුක් විඳින්න එනවා උත්සව උත්සව ශ්‍රීයෙන්. දුක විඳින්න එන්නේ මේ. එතකොට ඕක තමයි එක් වෙච්ච තැන. ඕක වෙන් වෙන්නේ කවද්ද? හොඳින් හිටියොත් මරණ මොහොතේදී තමයි එක්කෙනෙක් මැරුණ ගමන් එයා වෙන් වුණා වෙනවා. එතකොට දුකයි. එතන බලන්න කොච්චර මේ નિසරු ලෝකයකද අපි ඉන්නේ කියලානේ. අර දෙන්නෙක් විවාහ වෙලා ජීවත් වෙන යන ගමන උනත් දැන් සමරණ හැටි බලන්න. කියන්නේ මහා වදයක් දීලා මනමාලි වැස් දෙකෙන් දූෂණය කරලා, වචනෙන් දූෂණය කරලා, බෝඩ් ගහලා දූෂණය කරලා, ඈ ටැටර වල නැංගගෙන ගිහිල්ලා එලි පිටම පිරිහිච්ච සමාජයක් තමයි අපිට පේන්නේ. ඒක උච්චර දඟලන්න ඕන එකක් නෙමෙයි. එකම දේ තමයි වෙන්නේ කොහොමත්. ලක්ෂ 15ක් වියදම් කරලා කරත් එකයි පැනලා ගියත් එකයි. වෙන්නේ මොකද්ද? විවාහ වෙන එක අර්ථෙ මොකද්ද? වර්ගයක් බෝ කරන්න ඕනේ. ඉතින් ඒ වැඩේ වෙනවා. ඒ වැඩේ වෙන්නයි ඕනේ. ඕක ලක්ෂ ගණන් දීලා බෙර ගහලා කරත් එකයි. එහෙමනම් නැතුව කළත් එකයි. නමුත් දැන් ලෝකෙට පරකාසෙ ගෙදරට මර ගාතේ වෙනවා. අන්තිමට ණය ගෙවන්න යන අවුරුදු ගාණ ලෝන් අරගෙන ඉන්නේ කරන්නේ නේ. අපි දන්න දෙයක්.
හොඳයි එහෙමනම් මේ નિසරු ලෝකෙක අපි ඉන්නවා දුකම සැපයි කියලා ගත්ත ලෝකෙක අපි ඉන්නේ කොච්චරකවත් මේ හැමෝම මේ දේවල් කරනව නැත්තේ නෑ කරනව කරන්න වෙලා තියෙනවා ඇයි ලෝක චාරිත්‍ර නිසා මට ප්‍රශ්නයක් නෑ හැබැයි අනිත් අයට ඒක ප්‍රශ්නයක් නොකර ඉඳීම ඒ නිසා ඔබට මේකෙන් ගැලවෙන්න බෑ මේකට අහු වෙලා ඉන්න දැන් එහෙනම් ගැලවෙන්න නම් අඩුමතරමේ දිව්‍ය ලෝකයටවත් පැන ගන්න උත්සාහ කරන්න මේ ගෞතම සාසනයේ තියෙන වෙලාවේ පිං කරන්න එහෙනම් අපි අන්තිම අවවාදය තමයි පුළුවන් තරම් දන් දෙන්න සිල් සමාදන් වෙන්න එන්න භාවනා කරන්න බණ අහන්න මැරෙනකම් පණ යනකම් මොනවයි කරන්නේ පිං කරගන්න කරලා පතන්න මට ඒකාන්තයෙන් මේ සියලු පිං නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා එතකොට වෙලාව දන්නේ නැහැ දවස දන්නේ නැහැ හැබැයි කවදා හරි අපිට නිවන් දකින්න ලැබෙනවා කියන එක අපිට විශ්වාසයක් තියෙනවා මොකද අපි ගමන දැන් ආරම්භ කරලයි තියෙන දිග පාරක් තියෙන මේක යන්න නම් එක පියවරක් හරි අපි තියලා වැඩේ පටන් ගන්න ඕනේ ඉතින් දකුණු කකුල ඉස්සරහට දාලා දැන් ගමන යනවා අපි ඒ යන ගමන දැන් තවත් දවල් වෙනකොට අපි භාවනා ක්‍රම එහෙම කියලා දීලා තියෙනවා පියව දෙනවා දැන් පිම්බීම හැකිරීම කියලා දීලා තියෙනවා ආස්වාද ප්‍රසවාස බලන්න කියලා දීලා තියෙනවා සතිය පිහිටවන්න කියලා දීලා තියෙනවා සිහියෙන් හැමදේම කරන්න කියලා තියෙනවා දැන් තව ටිකකින් ඔබට දාන ලැබෙනවා ඒ දාණේ වළඳන එක සිහියෙන් කරන්න අනන හැටි බලන්න සිහියෙන් අනුභව කරන හැටි සිහියෙන් දැකීමින් කරන්න කියලා අපි ආරාධනා කරනවා එහෙනම් ඊළඟ පැය භාගෙත් භාවනාවක් තියෙනවා මොකද්ද ආහාර ගැනීමේ සති පට්ඨානෙ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති එහෙමයි තියෙනවා එහෙනම් වැළඳීම අනුභව කිරීම සිහියෙන් කරමු එහෙමනම් අද මේ උතුම් වටිනා පොයේ දවස අවසාන වශයෙන් සීකරන්න ඕන මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට විවරණ ලැබුණා ඒ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පාවදාළ දවසත් අද වගේ දවසක් මේ බුද්ධ ශාසනයේ මහා ප්‍රඥ වූ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේ තමන් වහන්සේ උපන් ගමට වැඩම කළ උපන් ගෙයිදී මවට දහම් දෙසලා මව සෝතාපන්න කරලා සසරින් සදහාට මත මිදුණ දවස තමයි අද වගේ දවසක් එන එක සාදුනාදෙන් අපි අනුමෝදන් වෙනවා බය වෙන්න එපා පිරිනුවම් පෑවා කියලා අපිට අඬන්න හේතුවක් නෑ ස්වාමීන් වහන්සේ සසර දුකේ නෙවෙයි ඇතර උනේ ඒ නිසා ඒක බොහොම මංගල්‍යයක් අපිට අනුමෝදන් වෙන්න පුළුවන් දැන් කොහෙවත් ඉන්නවද සාරිපුත්ත රහතන් වහන්සේ කොහෙවත් නෑ අවසන් වුණා ආන්න ඒක තමයි අපි කරගන්න ඕන අපිටත් එසේනම් එසේම මේ සසර ගමන ගෙවාගෙන මේ දුකින් මිදෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ නිවන් දකින්න එපයි කියලා නෙමෙයි මේ බණින් කොහෙවත් කිව්වේ නෑ එහෙමද මේක කිව්වේ කවද දකින්ද දන්නේ නෑ ඒ නිසා අපි නිතර වැඩි වැඩියෙන් කුසල් කරමු පුඤ්ඤානි කෛරාත සුඛා වහං කත්තබ්බං කුසලං බහුං වැඩිපුර කුසල් කරනකොට ගමන කෙටි වෙයි නිවන ලං වෙයි හැබැයි කිසිම කෙනෙක්ට ඥානයක් නෑ මේ කවුරු හරි නිවන් දකින්නේ කවදාද කියලා කියන්න බෑ කාටවත් එහෙම පේන්නේ නෑ මටවත් මගේ දවස පේන්නේ නෑ එහෙම බලන්න බෑ නිසා අපි දැනගෙන ඉන්නව එක දෙයක් අපි ඉවෙන් වගේ දන්නවා අපිට නිවන් දකින්න පුළුවනි දවස දන්නේ නෑ තැන දන්නේ නෑ වෙලාව දන්නේ නෑ නිසා දෙව්ලොවදී හරි රූපාවචර බ්‍රහ්ම ලෝකෙදී හරි මනුෂ්‍ය ලෝකෙදී හරි තමයි අපිට නිවන් දකින්න පුළුවන් තැන් කීයේ තැන් තුනක් භූමි තුනක් තියෙනවා මනුෂ්‍ය ලෝකෙ දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක තියෙන ඔක්කොම 20ක් ඒ විස්සෙන් පහක නිවන් දකින්න බෑ අසඤ්ඤතලයේ බෑ අරූපතලයේ බෑ ඊටකොට කීයක් තියෙයි 15ක් තියෙනවා 15න් අපිට තාම වරන් නැහැ පහකට යන්න ඇයි අනාගාම වෙලා විතර ඒවට යන්න පුළුවන් ඒ සුද්ධාවාසය නම් කීයේ තියෙන්නේ 10යි බ්‍රහ්ම ලෝක 10කදී පුළුවන් ඉතුරු මාර්ගඵල ටික ලබන්න අනාගාම මොන දවසේ පුළුවන් සුද්ධාවාස පහට යන්න පහෙන් එකකට යන්න පුළුවන් එතකොට ඒ ක්‍රමයටම අපිට නිවන් මඟ වඩන්න පුළුවන්. එහෙනම් මේ භූමි තුනේදීම අපිට නිවන් අවබෝධ කරගන්න අවස්ථාව දෙන කරන්න ඕනේ කඩුව මෝහත් කරගෙන ඉන්න එක. කපන්න පුළුවන් හතුර ආපු ගමන් කපන්න පුළුවන් කඩුව හැබැයි මොකද කරන්නේ? මොට කරන් ඉන්නේ නැතුව මොනායි කරන්න ඕනේ? ඒ කියන්නේ සීය මෝහත් කරගන්න පාරමිතාව මෝහත් කරගන්න. නිකන් ඉන්න එපා කොහොම හරි පුළුවන් හැම වෙලාවකම පෙස්සම් ගන්න නෙවෙයි තියෙන්නේ මොනව කරන්නේ? පෙස්සම් ගන්න කියන්නේ නේද? ලාපන් ලාපන් පෙස්සම්. පෙස්සම් නෙවෙයි පිං කරගන්න දන් දෙන්න විශේෂයෙන් භාවනාවේ යෙදෙන්න කියලා අපි ආරාධනා කරනවා ඔබට පුළුවන් ඔබට අපි කියා දීලා දෙන පසුගිය පොයේ දෙක තුනේම කියා දුන්නේ සතිපට්ඨානේ වඩන හැටි කොහෙදද? ගෙදරදී වෙන කොහෙදවත් නෙවෙයි මෙහෙ එන්න කියලා මම යෝජනා කරන්නේ ඒක නිකන් හිස් යෝජනාවක් එන්නෙම නැහැ මෙහෙ එන්න ඕනේ නැහැ නිසා පොයට එන්නේ කොච්චර මාරු වෙනද දැන් මේ ආපේක මේ ඇති
ඒ නිසා එලවලු කපද්දී නේද නාද්දී දත් මදිද්දී මං කිව්වා නේද ඉස්සරේ මතකද එන ඒ හැම තැනටම මාව මතක් කරගනි ඉස්සෙල්ලා මං මතක් වුණොත් මතක් වෙනවා හාමුදුරුව අපිට මෙහෙම දෙයක් කිව්වා ඒ නිසා ඒ දේ අපි කරන්න ඕන කියලා අමාරුයි තමයි එකපාරට ඕලුවට එන්නේ නැහැ ටික ටික කරන්න වැටි වැටි නැගිටිමු ආයෙත් නැගිටිමු නේ ආයෙ වැටෙන්නේ ආයෙ නැගිටිමු එහෙම යමින් එහෙනම් සතිය වඩන්න දිනුනු කරන්න එහෙම දිනුනු කළොත් අපිට කියන්න පුළුවන් ඔබ නිවන් දකි කියලා නැත්නම් ඔය ඉන්න හැටියට නම් තාම පේන්නේ නැහැ නිවන් දකින මානකවත් තාම නැහැ ඔහේ ඉන්නවා යක් ගහගෙන නේද බාගට පණ ගිල්ල වගේ මානකවත් නැහැ හරි එහෙනම් වෙලා වැඩිද කොහෙද ගියා එහෙනම් ඔබට ඒ සතිය දිනුනු කර ගන්නට අද දවසෙත් මේ සීලාදී ගුණ පුරා ගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ලබාගත් සීලේ කවුරුත් දන්නවා ब्रह्मचर्या पेरटू कर दवसपुरा गिदर गिया कि ब्रह्मचर्या बिंदी अपे आराधना योजना इवे विकाल भोजन सिख पदे गिदर गिया बिंदगा दवा दुलाड़ी दाने दिने आई रे हाथ गील कैम का निवेनी नीति अन्वेतमे शिले अद रखी वन रेट दवस अनिवार्य विकाल भोजन ब्रह्मचर्या रखे අනිත් ඔබම රකින්නෝ. ඒ අමාරු නෑ මං කො අමාරුම දෙක තමයි බ්‍රහ්මචර්යාවයි. විකාල භෝජනේ කොහෙ ගියොත්ද? ගෙදර ගියා. මෙහෙ ඉන්නවනම් අමාරු නෑ. මෙහෙ කන්න දෙන්නේ නෑනි කොහොමද? ඒතොට ඉබේටම සිල්පදේ රැකෙනවා. ඕන්නව දියුල් ටිකක් දෙයි බොන්න. එච්චරයි. නැත්නම් වතුර දෙනවා. මෙහෙ හිටියොත් මං කිව්වා ගෙදර ගියොත් ඕන පදන් කන්න පුළුවන් නේ හදාගෙන. ඒක නිසා එතෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. කනව දකින්න දෙන ඉන්න එපා. හැංගිලා ඉන්නේ වෙලාවට කාමරෙట్లా දොරවහගෙන ඉන්න. එතකොට ඒ දේවල් ඔබ පරිස්සම් වෙන්න. එතකොට තමයි සීලේ බලය වැඩි වෙන්නේ. නැත්තම් බොරුවක් කලා වෙනවා නේ. දවල් 12ට වෙලා බල බල කාලා අන්තිමට ගෙදර ගිහලා හතට කනවා කියන්නේ ලොකු බොරුවක්. දවල් කරලා දින්න රඟපෑම. ආනුභාවය ලැබෙන්නේ නැහැ. දැන් ඒකේ තියෙන ආනුභාවය රාත්‍රී භෝජනින් වැලකුණොත් තමයි ඒකේ සීලේ සැපේ දැනෙන්නේ. කොහෙට දැනෙන්නේ? බඩට දැනෙනවා. අමාරුවක් එනවනේ. එතකොට අපි යෝජනා කරා වතුර බොන්න හොඳට. වතුර බෝතල් දෙකක් අර බොන්න. තව පුළුවන් අඹ ජූස් ටිකක්, දියුල් ජූස් ටිකක් අදම් බොන්න. නැත්නම් හකුරු ටිකක් කන්න. චතුමදුර හදා ගන්න අමාරුනේ ඉතින්. නැත්නම් චතුමදුර හදා ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ගිතෙල් වෙනඩු මේ පැණි උක්සකුරු. පැණි හකුරුයි ගිතෙල් කිව්වේ ලඟිතෙල් වෙනඩු කිව්වේ බටර්. ඔය හතර මිශ්‍ර කරලා පොඩ්ඩක් රත් කරලා ගන්න ඕනේ. ඒක පදම හදා ගන්න ඕනේ. හකුරු නිකන් හකුරු බෑය පිටින් දාන්නේ. चतुमुद्र दस हरी बला अमार अरटिक मिश्रवे हकुर गागन पनी दाल बटर दाल गीतेल दाल मदगी अतर गोने वैडिया तदवे काली मेक एलियन बागोड़ी मीट तद मे गांड हाई वेनो दीयर गति बात गुणसी बुलट बवट पाते गुणसी बुलट उन्नतेम आई कणवे बुलट कल डेम बुलट उन्सर तीन बुलट इक ऊन तर पुला विला दिए ना लेसी दिए कर समार चतमें अम्मल वेकमा दाने का अलग रत्न दिन रत्ट बस गलव कणवा बरी विनो गली गलव कड़ बैठ बस कण को अरे मन चतुमधुरता संशय बदम लीन पोषण चतुमधुरा अणुती अत पुच्छा कि मुकट दच्चर इंदुलाते दंगल हेन्दाई गंड चतुमधुर हेन्दाई ओण मेरी बड़वा पल्ल तीन वीडियो तीन बलण आमाश तीन मन अदी तीन ඔය මේ බත් කාපු අඹරල වඩවැල් වලින් තෙරපල තෙරපල මිරිකලා දෙන්නේ මොකක්ද? ඔය යුෂේ ඒකම තමයි චතුමදුර වල තියෙන්නේ. අරක මිරිකලා ගන්න ඕනේ මේ කෙලින්ම හදලම දීලා භාග්‍යතුන්නා. ඉතින් මොකද කරන්නේ අපිට? හැන්දක් කරන් අනුභව කරන්න ඕනවත් ඒකේ අපත යන දෙයක් නැහැ. ඔක්කොම කරන්නේ ආමාශය තමයි. පෝෂණය. එහෙනම් බලන්න බුදු නුවණ කොච්චර වටිනවද? භාග්‍යතුන්නා අපිට කෝ කෑම කණ්ඩිපා. හැබැයි උඹලට පුළුවන් චතුමදුර වළඳා. इतर सोपत विनवा साधु इतनी हतरादा कमल मेन मेम कर बटर करंगिया ते हेद तेगट दम दीकला बीवा एक पुलवा बरी प्लेटिया खादन सीन दीगट बटर हेन दीकर
වැඩිය බොන්න එපා හොඳේ තෙල් වැඩි දවසට කබ්බුවම ඇති ආන්න කැප දෙයක් තමයි අපි බීලා තියෙන්නේ සාදු කියන එකක් දිය කරන්න කම්මැලි නම් හැන්දක් අරගෙන සීනි දාලා බටර් එකට වළඳන්නත් පුළුවන් සීනි දාලා බටර් වලට වළඳන්නත් පුළුවන් කන්න පුළුවන් ඒක ඒක මොඳ නැහැ හැම කරා දිය කරන්න කැමති නම් දිය කරලා ගන්න අරන් බලන්න මමත් මේ ළඟදී දැනගත්තා හොඳයි ඒක රසයි රසයි ගුණයි හරි ඊළඟට තව පුළුවන් වතුරත් එක්ක හකුරු කන්න පුළුවන් වතුරත් එක්ක හකුරු කන්න පුළුවන් ඒකත් කැපයි ඒ හකුරු අතන තියෙන හතරෙන් එකන්නේ ඒක වෙනම කන්න පුළුවන් පැණි බොන්නත් පුළුවන් මේ පැණි කිතුල් පැණි ඕන පැණි වර්ගය වැඩිය බොන්න එපා මං කිව්වා කියලා ඒවත් මත් වෙලා වැටලා තියෙන්නේ ටිකක් බොන්න හරි ඔන්න එන ක්‍රම තියෙනවා එහෙනම් මේ අපේ පිරිසෝම දැනුවත් ඈ මාමයිට් බෑ මාමයිට් කියන්නේ ආහාරයක් මේක බෑ वेलू बेल मट पेन दिए कल बोनसा हाई नम सूप गनेट तम या सूप कैपन है तमिल कैपन है मामाइट कैप नै नेक्स्ट मोल्ट दिए कल नहीं बोलने कैप दे नै पीटी वर्ग बे क्यू मे क्यू वटी कैर मैंने मुकूद बोलने पा वे राना वरा ये बाकी पोल पाला ये प्रश्न है नै अरे ऐना हों साधु कर ना मे आयट ए विधियट हेट उदयसन दवा मे समाधान मुसील रेकगन शक्ति लेवा आशीर्वाद कर।